කොට ගමුතු සුභසාධක සංගමය ආරම්භ කර වසර 26ක් සම්පූර්ණ වීම සහ සුභසාධක සමිති ශාලාව ඉදිරිම සඳහා ඉදම් කොටස පරිත්‍යාග කර සරච්චන්ද්‍ර අයපා මෙතුමන් සිහිපත් කිරීම එවගේම කරුණු සාසක වරුන් ලෙස අප සමග දීර්ඝ කාලයක් කටයුතු කර දිවංගතව සිටින නාගොඩ ගෑසී රාම පුරාණ රජ මහ විහාරාධිපති වැඩ විසු අතිපූජ්‍ය කැප්පිටියාගොඩ කල්යාණසිරි නාහිමි පාණන් සිහිපත් කිරීම එවගේම දෙවිගවත්ත සමෝය අපාරේ මිල් මාතු කීටි අසරත් මැතුමා මෙම මැතිනිය සිහිපත් කිරීම එවගේම වැහියේ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ HW සෙනවිරත් මැතුමන් සිහිපත් කිරීම සහ මෙම සමිතියේ දීර්ඝ කාලයක් සමාජිකත්වයේ රැඳී සිටීමින් දැනට අප අතරින් මෙන්ව සිටින KD සරච්චන්ද්‍ර, KK ප්‍රේමරත්න, නීල් හේවාවිකාරණ, KG බඳුසේන, විජේ වික්‍රම සෙනවිරත්න, ජානක රුද්‍රිකු, විජයන්ත වික්‍රම සෙනවිරත්න යන අපේ ගෞරවනීය සමාජික පෞතුන් සිහිපත් කර උත පින් අනුමෝදන් කිරීම සහ සමාජික පෞලවල නිගේ සියලු දෙනා සිහි කිරීමත් කටදැයි වීම සිහිපිරු සියලුම රණවිරුවන් සහ පසුගිය දින පාස්කු ඉරිදා හදිසි ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා සිහිපත් කර අද දින නාගරික එකමුතු සුභසාධක සංගමයේ සංවිධානය කරන මෙම මහ රුකින්කම සඳහා අප සංගමයේ ආරාධනය පරිදි වැඩම කළ වදාළ වඩරැක පුරාණ රජමහා විහාරාධිකාරී රිද්මන් විද්‍යාලයේ ආචාර්ය පොල්ගාවිල සෝමරතන ලොකුහාමුදුරන් වහන්සේ මේ අවස්ථාවේදී පාද නමස්කාර පූර්වකව සංගමයේ වෙනුවෙන් තාමත්ම ගෞරවයෙන් පිළිගනු ලබන ගමන් අද දින ධර්ම දේශනාව සවන් දී පැමිණ සිටින ඔබ සියලු දෙනාවන් පිටින් සිහිපත් කරමින් ධර්ම දේශනාව සඳහා අපි ආරාධනා කරනවා තාමත්ම ගෞරවයෙන් ගෞරවසාධකයන් තවත් සාදුකාරයන් තවත්වරක් සාදු කියනවා නමස්කාරය කියන පන්සල සමාදන් වෙනවා මුසාවාදා
ධර්මා සංගතින රත්සන්ත්‍රයට මගේ නමස්කාරය වේවා. ලෝකරා බුදුරජාණන් වහන්සේ අභියස තැන්පත් කළ මල්මහා සොරද බුදුගුණ සොරදටම පූජා කරමින් පූජා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පාඨයන් කියමු. මහා කරුණික නතං දුස්චරේ තං කරේ
ධම්මචාරේ සුඛං සේති අස්මින් ලෝකේ පරම හිත සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්නත පරියෝ දපනං ඒතං බුද්ධානෝ සාසනං සාරි සාමාන්‍ය අධිකාරී තැන්පත් අපේ තවත් චාර්ස් ගමගේ මෙතුමන් මෙම ධර්ම දේශනාව පවත්වන සිතමුතු සුභ සාධක සංගමයේ ගරු සභාපතිතුමන් දේකම්තුමන් උපසභාපතිතුමන් දේකම්තුමන් බණ්ඩාරගාරික තුමාණෙතුළු මේ ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සඳහා සෝදානම් වූ සරහව පින්නතුනේ පින්නතියනි දරුවනි අද දවසේ ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ඇදහැරුණු වස්සාවක් එක්ක ඇඟට පුදුම සිසිල සද්ද එනවා. ගහකොළට අමුතු ප්‍රබෝධයක් ඇති වෙනවා. සදාසිව් පාවට බැස්සට බොහොම කැමතියි. සදාට සිව් පාවට ගහකොළට වැලට මලට මට ඔබ අපි හැමෝටම වැස්ස සුවගෙන දෙන්නක් වුණාට මගේ තථාගත ලෝතර බුදුහාමුදුරන් වහන්සේගේ ධර්ම රැස්ස සිත තුළ තියෙන හට ගන්න රාග ආදී කෙලෙස් ගිනි නිවන අමා සිසිල් වියදහරක් තමයි. එනිසා කල්පනා කළා හැම දිනාගේම සිත් සතන් ධර්මයෙන් සෝපත් කරගන්න සනසවා ගන්න අවුරුදු 26 ආව තිසේ පවත්වාගෙන ආපු එකමුතු සුභ සාධක සංගමේ සංවත්සරය වෙනුවෙන් කුතරේ දිප්පේ ඒ වෙනුවෙන් නැපවුණු කැපවුණු ගෞරවනීය පන්සලේ නායක හාමුදුර ඇතුළු මේව ආරම්භ කරන්නට මුල් දායකත්වයේ දරපු නිලතල ධර්මයෙන් මේ ප්‍රදේශයට ලොකු සේවයක් එකමුතු සුභ සාධක සංගමයේ තුලින් කළ ඔබ අතහැර දාලා ගිහපු හැමෝටම පින් දෙන්න දැනට සමාජිකත්වයේ දරන පින්වතුන්ගේ නමින් පෞල්වල පරිලෝකසපත් වර්ග පරම්පරාගත හැම දෙනාටම පුණ්‍යානුමෝදනා සිදු කරලා තවදුරටත් මේ සමිතියේ දායකත්වයේ සමාජිකත්වයේ සපේන ඔබට ඔබේ දූ දරුවන්ට දෙමව්පියන්ට හැම දෙනාටම ආශිර්වාද කරලා රටදැයි වෙනුවෙන් ජීවිත දුක නැවිරුවන්ට පාස්වේදලා ඒ මහා කේද වාචකයේ ජීවිත අහිමි වෙච්ච සහෝදර ජනතාවට සමස්තයක් හැටියට ලංකාවාසී බෞද්ධ හැමෝටම එක පැත්තකින් පින් සිද්ධ වේවා ජීවත් වෙන හැම දෙනාම සුවපත් වේවා ඒ අයටත් අපි ඔබටත් දෙවියන්ටත් උතුම් නිවනින් සැනසෙන්න මෙම ධර්ම දේශනාව ධර්ම දානමය පින්කමක් වේවා කියන ප්‍රාර්ථනාව ගොනු කරගෙනයි ඔබ
මේ පින්කම යොදා ගන්න. ඒ අනුව සැලකිය යුතු සෑම පිරිසක් මේ වෙනුවෙන් එකතු වෙලා තිබෙනවා. වැස්ස යම් විදියකින් බාධාවක් වුණා. එක වැස්සක් දෙවේ වෙහි හතක් අපිට ආවත් අපේ සමිතිය අවුරුදු 26ක් පෙරීම නිමිත්තෙන් දොරේදල හාමුදුරුවන් වහන්සේ නමක් බඩම්මල පවත්වන මේ ධර්ම දේශනාව අපි ශ්‍රවණය කරන්න යන්න ඕන කියලා හිතලා ආපු අම්මලට තාත්තලට පිං සිද වේවා. නමට ගැළපෙන විදියට වසර 26ක් සුපසාධක සංගමයේ එකමුතුව යම් කිසි මෙහෙවර මේ සමාජයේ වෙනුවෙන් ප්‍රදේශයේ වෙනුවෙන් ඉෂ්ට කළා නම් ඒ අවවාද අනුශාසනා කරන නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු ඒ මූලාරම්භයේදලම කටයුතු කරපු අය ගුණානුස්මරණය කරන එක අපේ යුතුකමක් වෙනතොලේ. හතු පිපෙන්න වගේ එකමුතු සංගම් ගම්වල ඇති වෙනවා තමයි පවතින්නේ අවුරුද්දයි 2යි 3යි 4යි පැටිමොන් 5යි. නැති අවුල් තියෙන එකමුතුකමක් නැති කරගෙන ගමේ තියෙන සමගියක් නැති කරගෙන බේද භින්න වෙලා තමයි සමිතිය කෙලවරවන්නේ. හැබැයි තථාගත බුදු පියාණන් වහන්සේගේ දේශනාවට අනුව පින්නතුනේ එහි ප්‍රධානත්වයේ නායකත්වයේ දරණ අය විනිවිද භාවයෙන් යුක්තව ආදර්ශවත්ව තමන්ගේ නිලතලවලට ගැළපෙන විදියට කටයුතු කළා. ඒ වෙනුවෙන් අපවෙන ගැපවෙන සමාජික හැමෝම සුභසාධක සංගමය අපේ කියන හැඟීමෙන් සම්මත කරගත්ත ව්‍යවස්ථාවට අනුව වැඩ කළා. ඔබට එන්න කියලා දවසට සමිතියට පැමිණිලා ඒ සමිතියේ කරන සියලු ක්‍රියාකාරකම් වලට ඔබගේ දායකත්වය නිවැරදිව සැපයුවදී මම හිතන්නේ අවුරුදු 26 නෙවෙයි අවුරුදු 126ක් උනත් ඒ සමිති පවත්වාගෙන යන්නට පරම්පරාවෙන් පරම්පරාවට ඒ උරුමය අයිතිය ආරක්ෂා කරගෙන ක්‍රියා කරන්නට පින්දුනි ශක්තිය ලැබෙනවා. එනිසාම අපි සතුටු වෙනවා නමට ගැළපෙන විදියට එකමුතුකම සභාපතිතුමාගේ ඉඳලා සුළු සේවකයා සමාජිකය දක්වාද බැඳිච්ච කෙනා දක්වා ආරක්ෂා කරගෙන කටයුතු කිරීම නිසාම එක සම්මතයකට සම්මුතියකට ඇවිල්ලා ඔබ අද වසර 26ක් මෙව පවත්වාගෙන යනවා. ප්‍රදේශයේ අනෙකුත් සමිති සමාගම්වලට කිසියම් ආදර්ශයක් සපයමි. ඒ ශක්තිය ඔබට ලබා දීපු ඒ වැඩිහිටියන් ගමේ ප්‍රභූවරුන් පන්සලේ නායක හාමුදුරුවන් වසරකට වරක් සිහි කරලා බණක් කියලා පිනක් දීලා කාගෙන්වත් අණක් නැතුව එයාට නිවනක් පතන්නට පුළුවන් නම් ඔබ ඉතාමත්ම සත්පුරුෂ පින්වත් පිරිසක් බවට පත් වෙනවා මිනතුනි. ඒ කාර්යභාරයයි අද දවසේ විවිධ බාධා ජයගෙන මේ පිරිස එකතු කරගෙන මේ ස්ථානයේ තුල සිද්ධ කරන්නේ. පින්නතුනි ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට. බුදුරජාණන් වහන්සේ කියලා අපි හඳුන්වන්නේ මානව සමාජයේ අපි ජීවත් වෙන සමාජයේ එක්වරක් පමණක් විකසිත වෙන ප්‍රඥා සුගන්ධයෙන් හා දයා කරුණා මකරන්දයෙන් අනෝණ සියපතක් බඳු මෙතුන් ලෝකයේම පුබුදුවාලු උත්තම මිනිසා කවුද? ඒ මගේ ඔබේ ශාස්ත්‍රවර බුදුරජාණන් වහන්සේමයි.
සාරා සංකල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පුරලා එදා මුහුදේ වැටුණු අම්මව කරපින්නාගෙන සුමන නම් බ්‍රහ්මේන්ද්‍රයෙකුගේද ආශිර්වාදයෙන් අදිෂ්ඨාන බලයෙන් මහමෝද තරණය කරලා දින හතක් තමන්ගේ අම්මගේ ජීවිතය ආරක්ෂා කරගත්ත මේ බෝසත් දරුවගේ හිසතගාන අම්මා අර බ්‍රහ්මේන්ද්‍රයන්ගේ මෙහෙවීමෙන් පින්නතුනි පුතේ ඔබ බුදු වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ ආරම්භය අපේ බණ පොතේ බෝසත් චරිතය අපිට හමුවන කෝටි ගණන් බුදුරන්ගෙන් බණහන මේ බෝසත් දරුවා දසපාරමී ධර්මයන් ආකාර තුනකට සම්පූර්ණ කරමින් තමන්ට දීපංකර පාදමූලේ රහත් බව ලබා ගැනීම සඳහා තිබුණු වරප්‍රසාද දවසක් මගේ අම්මා මගේ හිස අත ගාලා පුතේ ඔයා කවදා හරි දවසක බුදු වෙන්න ඕන කියන ආශිර්වාදයේ අවවාදය ප්‍රාර්ථනාව කළා. අද කාලේ තමයි උදේ දීපු අවවාදේ දරුවන්ට අමතක. අද දවසේ කරන එක හෙට වෙනකොට ළමයින්ට අමතකයි අම්මා කියපුවා. තාත්තර කියපුවා මතකයි. මගෙන් තොරේ ශාස්ත්‍රවර ඒ බෝසත් චරිතය විමසනකොට ආත්ම ගානකට කලින් කියපු දේ මතක් වුණා. දීපංකර බුදුරජාණන් වහන්සේ පින්නතුනේ මේ දරුවගේ අභියසර මඩකොඩේ දිගා වෙලා ඒ දණ්ඩක් හැටියට මගේ තථාගත ලෞත්‍රා බුදු පියාණන් වහන්සේ 108ක් මංගල ලකුණු ඇති සිරිපතුලේ මඩ තැවරෙනවට මම කැමති නැහැ. එනිසා මාගේ ඇඟ ස්පර්ශ කරලා මගේ ශරීරයේ ඒ දණ්ඩක් කොටගෙන ඔබ වහන්සේ මේ මඩවල තරණය කළ යුතුයි කියන තැන සසර තරණය කරන්නට වරම් ඇති ඒ බෝසත් චරිතයට ආමන්ත්‍රණය කළ වෙලාවේ තමයි හදවතින් හිතුවේ මගේ බුදුහාමුදුරුවනේ දවසක් මගේ අම්මා මට අවවාද කළා පුතේ බුදු වෙන්න කියලා. එහෙමනම් රහත් බව නෙවෙයි මගේ බුදුහාමුදුරුවනේ මට සත්‍ය සසරින් එතර කරවලා ප්‍රථමයෙන් මම එතර වෙලා ඊළඟට මේ දුකින් පෙළෙන සතුන් දුකින් මුදවාලීම පිණිස අනියත වශයෙන් අම්මා ඉස්සරහා මට දීපු ලැබුණු ඒ අයිතිය වරප්‍රසාදය හිමිකම නැත්තම් විවරණය සහතික කරන්න නියත වශයෙන් බුදුහාමුදුරුවනේ මා වෙතේ ඒ සහතිකය දීපංකර පාදමූලේ ලැබෙනවා. එතෙන් පටන් වුන පින්තුනේ සසරට බහින බෝසතාණන් වහන්සේ සමත්‍රේෂත් පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා ඒ උතුම් ඇසලපොන් පොහේ දවසක මහා මායා දේවිය සුදෝන් මහරජතුමා මේ යුවළ දෙදෙනා ආශාඪ මංගල්‍යය හිවත් ඇසල මංගල්‍යයන්ට භාර්ය සමාදේ පිටිච්ච තනහරි පළල් පුළුල් පුතුලයි ඒ උත්සවයකට සහභාගී වන මහා මායා දේවිය දකින්නවා පින්වත් සීනයක්. ඒ සීනය මහා මායා දේවිය මනුලොවදී දකින්ති දෙව්ලොවදී මගේ බෝසතාණන් වහන්සේ සන්තුසිත නම් දිව්‍ය රාජ්‍යව වැඩ සිටිති බලනවා මනුලොවදී කාලය දේශය දීපේ කුලය මව යන පස්මහා බැලුම් හැම බුදුවරයෙක්ම උපතට පෙර බලපු නිසා ප්‍රතිසන්දියට පෙර බලපු නිසා ඒවා සියල්ල ඒ ආකාරයට දකින් මහා මායා දේවිය කුස පිළිසිඳගෙන දසමසක් ඇවෑමෙන්
මනස්කාන්ත සුන්දර සල්ුවේනේ ජනිතවන සිදුවක් කුමරු මහා ආශ්චර්යවන්තයි. අග්ගෝ අමස්මි ලෝකස්ස ජෙට්ටෝ අමස්මි ලෝකස්ස සෙට්ටෝ අමස්මි ලෝකස්ස අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බව. මේ ලෝකයට අග්‍ර වෙනවා, මේ ලෝකයට ජේෂ්ඨයෙක් වෙනවා, මේ ලෝකයට තමන් ශ්‍රේෂ්ඨයෙක් වෙනවා. ආපව උපදින්න නම් මගේ අදහසක් නැහැ කියන ඒ බෝසත් සිදුවත් මොමින් ගලාගෙන ආපෝ වචන පෙළගස්මත් එක්ක පිය රජතුමාට දැනෙනව ලැබුණ පුතානම් එසේ මෙසේ කෙනෙක් නෙවේ. එනිසා මෙයාට නමක් තියන්න ඕන. එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් මෙයාට ගැළපෙන නමක් තෝරන්නේ නැතුව එදා දකුණු ඉන්දියාවේ 108ක් බමුණු රජමැදුරට ගෙන්නනවා මෙයාගේ ගති නිමිති සොයන්න. ඒ පැමිණි එකමුතුව තුළ බමුණු සංග්‍රාමය තුළ 107ක් සඳහන් කළේ ගිහි ජීවිතයේ ගත කළ මේ බෝසත් දරුවා සක්විති රජ වෙනවා. මේ දරුවා ගිහි සප අතහැරලා ගියොත් බුද්ධත්වයට පත් වෙනවා. මේක තමයි දීපු උපදේශය. හැබැයි එතන එක බමුණේ කොණ්ඩඤ්ඤ නම් තාරුණ්‍ය තුළ හිටපු 108 වෙනි බමුණා 107 දෙනෙක් දැකපු නැති යමක් දුටුවා. ඒ දුටු දේ පළ කළා පිය රජතුමනි, මහරජතුමනි, සුදවුන් රජතුමනි, මේ දරුවා ගිහි ජීවිතේ රැඳෙන්නේ නැහැ, නියත වශයෙන්ම මේ ඔක්කොම අතහැර දාලා යනවා, පැවිදි වෙනවා, බුද්ධත්වයට ලබනවා. පිය රජතුමාගේ හදවතේ පුංචි දිගස්මක් ඇති වෙන්නේ ඒ වනකොට ක්ෂය වෙමින් පවතින සාක්‍ය වංශය. තාත්ත බලාපොරොත්තු වුණා රජකම සක්විති රජකම දක්වා යන්න පුළුවන් මේ දරුවට පවරන්න. එනිසාම තාත්තට ඕන කළේ නෑ පින්නතුනි බුදු කෙනෙක් අවශ්‍ය කළේ සක්විති රජ කෙනෙක්. රජ කෙනෙක් ගැටියට කල්යාණ ප්‍රතක්ෂණ කෙනෙක් ගැටියට ඒක අසාධාරණ නෑ. ඒ වෙනුවෙන් රජතුමා සියල්ල සූදානම් කරනවා. අවුරුදු 16යි එවකට ඉන්දියාවට පුරු රචින අය යසෝදරා පංච කල්යාණේ පිරිපුන් ඒ උත්තමාවිය සරණ පාවා දෙන්නේ. කඩු ශිල්ප දුරු ශිල්ප ආරම්භ සියල්ලම කෙළ පැමිණීමත් එක්ක වයස 16දී කෝදමෙල් කරන වයස ඒ අවුරුදු වලදී ඒ ශක්තිය ලබන මේ සිද්ධවත් කුමරුට සීතල කාලෙට එක නිවස නිමෙස් නෙමෙයි යෝ මාලිගා ප්‍රශ්නෙට තව මාලිගයක් සීතල ත්‍රස්යෙන් දැරි සෞම්‍ය කාල ගුණයක් තියෙනකොට තවත් එකක් රම්මේ සුරම්මේ සුබ මාලිගා තුනක්ම දායාද කරලා හදලා දීලා සුගෝම භෝගී ජීවිතේ උපරිම තැන රඳවගෙන අවුරුදු 29ක් රජසැප දුන්නා. රජසැප වින්දා මගෙත් ඔබෙත් වාසනාවට භාග්‍යයටම තමයි අපි මේ ගත කරන ඇසල මාසෙම ඒ වගේම ඇසල සඳ මොදු වෙච්ච දවසක තීරණයක් ගන්න. ඊට කලින් තමන්ගේ නෙතදුටු සතර පෙර නිමිති සහ නලංගනම්ගේ විප්‍රකාරත් එක්ක කවදාවත් පිය රජතුමා මෙම සිද්ධාර්ථ කුමාරයාට ලෙඩෙක් පෙන්වෙන රාජ්‍ය බලය යොදාගෙන ඒවා දරුවාට නොපෙනෙන විදියට තැබුවා. හැබැයි උයන්සිරි නරඹන්න යනකොට ලෙඩ වෙච්ච මිනිස්සෙක් දකින්නවා. චන්නගෙන් තොරතුරු අහනවා විමසනවා උයන්සිරි නරඹන වෙලාවේ ඇතිවන සතුට. මෙබඳු ආකාරයට ලෙඩ වෙන මිනිසුන් බසන ලෝකයේ කුමකටද? තනියම හිතන සිදුවත් කුමරු
ආපසු හැරී තවත් දවසක යනකොට ඒ දවසේ දකින්නේ සසරෙන් එතර වෙන්නටම නිවන අරමුණු කරගන්නටම අවශ්‍ය ප්‍රස්තුතයක් හොඳටම වයසට ගිහිල්ලා කාන් කවුරුවත් නැතුව තනියම වේවුල වේවුල හැරමිටියකින් වාරු නැතුව පාර යන අහිංසක මිනිස්සේ වැඩි හිටි මහලු කෙනෙක් මේකත් සැපගෙන දෙන කාරණාවක් නොබව තේරුම් අරගෙන තමයි ආපසු හැරිලා තවත් දවසක එනකොට ලෙඩ වෙලා මිනිස්සු මිය යන බව වයසට ගිහිල්ලා මිනිස්සුගේ ජීවිතය මරණයෙන් කෙලවර වෙන බව තේරුම් ගන්න මනකද දෙකලා දවස් 3යි 4 වෙනි දවසේ දකින්නේ පැවිදි රුව කල්පනා කරනවා සිද්ධාර්ථ කුමාරයා මේ රජ සැප වලින් ඇති යහපත සතුට කිම මේ සියල්ලේ මම මෙලෙන්න ඕන එනිසාම තවත් ඒකට උදව්වක් නලගණන්ගේ විප්‍රකාර තුර සිදු වෙද්දී පිටතොනේ මේ අසල මාසයේම අර ගිවි ගිය අසල පොයේ දවසකම තමයි ඒ අපිනිෂ්ක්‍රමණය සිදු කරන්නේ එසේ අවුරුදු 6ක් තිස්සේ අවුරුදු 6ක් තිස්සේ 365 වහයක් දින සති මාස ගත කරලා ඒ ගත කරපු හැම දවසක්ම හැම හෝරාවක්ම හැම විනාඩියක්ම හැම තප්පරයක්ම සමහර විට කැලෑවි ගහක් යට වෙන්න පුළුවන් නැත්තම් ගල් ගුහාවක් තුල වෙන්න පුළුවන් එහෙම නැත්තම් දියල්ලක් අසබඩ වෙන්න පුළුවන් අනෝම ගන්තෙර ළඟ වෙන්න පුළුවන් ඒ නදී තීරයේදී කරන ලද මහා පරිවේශණය දිවාරය නොබලා අපවුනේ කැපවුනේ ඒ අභියෝග සියල්ල ජයගත් තිබෙනතොනේ එදා කළ පළවෙනි ප්‍රකාශය නැවත මම උපදින්නේ නැහැ කියන තැනට ඉපදුණු සැනින් හිතට දැනුන නිසා ඒ තුළින් බෝසතාණන් වහන්සේ ලෝතුරා බුද්ධත්වයේ ස්පර්ශ කරනවා විසක් පුන් පොය දවසක බුදුබව ලබන ඒ බෝසතාණන් වහන්සේ මොහින් පිටකලේ අනේක ජාති සංසාරයන් සම්දා විස්සක් අනිත්‍යසම් දහකාරකම් ගවේ සම්දෝ දුක්ඛාදාති ගුණක් පුණම් අපි නමෝතම කටපාඩම් දාන වාක්‍ය මේ තුළ පැහැදිලි කළේ කුමක්ද තෘෂ්ණාව නැමැති වඩුවානනේ සසර නොබ සොයසොයා ඇවිදපු වාර අනන්තයි අප්‍රමාණයි ඒ ඇවිදින වාරවලදී විදපු දුකන් ඒ හා සමානමයි හැබැයි තෘෂ්ණාව නැමැති වඩුවානනේ මින් මතුවට ඔබට ඒ දුක මට නැවත දෙන්න බෑ හේතුව නැවත මම උපදින්නේ නැති නිසා සියල්ල මම ප්‍රහීණ කළ නිසා කැනි මඩල ඉඳලා තෘෂ්ණාවෙන් නිර්මාණය කරන බඩුව නිර්මාණය කරන ගෘහය මේ සමස්තයම මම මැඩලා සුණු විසුණු කරලා අනු දූලි කරලා මම නිදහස් වෙච්ච නිසා තවත් භවයක් මා වෙනුවෙන් ඔබට නම් නිර්මාණය කරන්න බෑ අන්න ඒ ප්‍රකාශයත් එක්ක සති හතක් ඒ නිරාමිස බුද්ධත්වයේ සතුට මිහිර විදිමින් දකිමින් මෙනෙහි කරමින් ආපහු උදා වුණු වැසල පොයේ දවසක තමයි බරණැස සිසිපතනාරාමයේ දිසාවට ඒ බුදුරජාණන් වහන්සේ වඩින්නේ කුමක් සඳහාද සිත් පිට නැති ගහ අභියස තත්ත තනියම තමන් ඉන්න මොහොතේ කිසියම් වූ මේවරක් කොණ්ඩඤ්ඤ වප්පවද්දී මහා නාම අස්සදි කියන පස්සග තවුසන්ගෙන් ඉටුුණු බව ඒ බුදුසිතට දැනෙච්ච නිසා අනික කලගුණ සැලකීමේ වටිනකම බුදු කෙනෙකුට ගැළපෙන නිසා ඒක ක්‍රියාත්මක කිරීම කළ යුතු නිසා ඔබ මේ ධර්ම දේශනාව එක පැත්තකින් පවත්වන්නේ බොහොම කෘතවේදීත්වයෙන් යුක්තව. ඔබ කල්පනා කළේ
කෘතවේදීත්වයෙන් පින්කමක් කරලා ධර්ම දානමය පින්කම තුළින් අත්පත් කරගන්න පින තුල ඒ කෘතවේදීත්වය කරන්න පුළුවන් කෙනෙක් කි. මගේ තථාගත බුදුහාමුදුරුවෝ කළගුණ සලකන් යොදාගත්තේ ධර්මයම තමයි. ධර්මදේශනාවක්ම තමයි කළගුණ සලකන් යොදාගන්නේ. බණක් කියන්නේ කළගුණ සලකන්න. තමන් වහන්සේමයි දේශකයා. ශ්‍රාවකයෝ බවට පත් කරගන්නේ කළගුණ ලැබිය යුතු ඇත්තෝ. ඒ පස්වක තවුසා ඒ අය වෙනුවෙන් එක විටක් නෙවෙයි බුදු සිරිතේ නායකත්වයෙන් නිවැරදි බව පෙන්වන තැන පස් වතාවක්ම ධම්සප්පවතුන් සූත්‍රයේ පොතේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවේ කොණ්ඩඤ්ඤ තවුස විතරක් සෝවාන් වෙච්ච නිසා එයා විතරක් විභාගයේ සමත් වෙනවා තව හතර දෙනෙක් අසමත් ගුරුවරු හිතන්න ඕන දෙයක් පන්ති කාමරේ ළමයි 50ක් ඉන්නවනම් නිවැරදි නියම ආදර්ශවත් ගුරුවරයෙක් නම් 50 දෙනාටම අවබෝධ කරන ක්‍රමය මගේ තථාගත බුදුමහාඳුරන්ගෙන්වත් ඉගෙන ගන්න ඕන. ඒ පණිවිඩයත් සමාජගත කරන්න පිළිතුරේ ධම්සප්පවතුන් සූත්‍රේ වතා පහක් දේශනා කරවල පස්වක තවුසන් ඒ පස් දෙනාම එකම ස්තරයකට තැනකට රාමුවකට කණ්ඩායමකට අරගෙන තමයි දෙවෙනි සූත්‍රය අරගෙන රහත් බව ලබන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්නේ. පස් දෙනාම සෝවාන් වෙනකන් හිටියා. සමහර විට අස්සජාන්තුරන්ට පස්වෙනි වතාවෙත් ඕක අවබෝධ නොවන බුදුහාමුදුරුවෝ ආයෙත් වතාවේ දේශනා කරනවා. එක එක්කෙනා එක එක්කෙනා තමයි සමත් වෙන්නේ බුද්ධි මට්ටම් එක එක මට්ටමක තිබිච්ච නිසා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ දෙවෙනි සූත්‍රයේ අනන්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කරන්නේ. මම ඔය කියාගෙන ආවේ අපි දන්න බුද්ධ චරිතය තුළ ඉතාමත්ම මහ විශාල පොත් පිටු 10000 ලක්ෂ ගාණක විස්තරවල විග්‍රහයෙන් සංක්ෂිප්ත සරල සටහන. ඔකට කියන සිංහල භාෂාව සාරාංශය කියලා. ඒක තමයි මම ඔය කරගෙන ආවේ. ඒ සාරාංශ සටහන තුළ වැදගත්ම සම්දිස්ථාන ඔබට ගොනු වුණා. ඔබගේ මතකයේ තියෙන දේවල් ටිකයි ගොනු කළේ මම. ඒ සියල්ල මතකේ රඳවගෙනයි ඒ තථාගත බුදුහාමුදුරන් වහන්සේ කවුද කියලා මම පෙන්වලා දෙන්නේ. එදා පළවෙනි බුද්ධ වචනය පිට කළ වෙලා විදලා පිටුනේ. පිරිනුවන් මංචකේ සත වෙන බුදුහාමුදුරෝ අන්තිමට ආමන්ත්‍යාමිවෝ වය ධම්මා සංඝාරා අප්පමාදේන සම්පාදේත. මෙන්න මේ අවුරුදු 44ක් පා අවුරුදු 45ක වපසරිය තුළ පන්සාලි ස්වසක් තුළ මිනිසුන් දෙවියන් බමුණු පමණක් දෙවි සදා සිව්පාව වෙනුවෙනුත් පෙනී සිටි ශාස්ත්‍රවරයෙක් ඉන්නවනම් ඒ අන් කවරෙක් නෙවෙයි පිටතුනේ ඒ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි බුදුහාමුදුරුවෝමයි. එනිසා ඔයි ලෝක ප්‍රේම අය බුදුහාමුදුරුව අගය කළා, බුදුහාමුදුරුව ප්‍රශංසා කළා, බුදුහාමුදුරුව වන්දනා කළා, බුදුරජාණන් වහන්සේ පූජනීයත්වයට පත් කෙරෙව්වා. කවුරු කවුරු ධන ගහලා බුදුහාමුදුරුවන්ගේ සිල්පතුලට විතරක් නෙවෙයි ශීර්ෂයට පමණක් නෙවෙයි බුද්ධ චරිතයට පමණක් නෙවෙයි බුදු මොහින් පිටවුණු වචනවලට බුදු පණට මිනිස්සු බැඳලා පණ ටිකක් කියනකොට අද එදා දේශනා කරපු ධර්මය අහන දෙවිවරු ලෝකේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල පිටතුන් ඉන්න නිසායි දෙවියනි අන්නේ පණ. අද අපි මේ එකමුතු සංගමය මගින් වසර 26ක් පිරිනන වෙලාවේදී දේශනා කරනවා. ඔබට ඉඩකඩ තියෙනවා නම් දෙවියනි පණ ටික අහන්න පදින්න කියලා ඔබට පණ අහන්න කලින් අපි ආරාධනා කරේ දෙවියන්ට. ඒ දෙවියන්ගේ බමුණුගේ හැමදෙනාගේම පූජනීයත්වයට ගෞරවයට බුදුන් තරමටම ධර්මයක් පත් වුණාසේම ඒ හැඟීම අපේ සිත්වල තියෙන නිසා. ඒ විතරක් නෙවෙයි ඒ ධර්මය පවත්වාගෙන යන ආර්යයන් වහන්සේලාට ත්‍රිවිධ රත්නයටම ඒ දෙවියන් වඳිනවා පුදනවා. ඒ සංඝ ශාසනය භික්ෂු ශාසනය හදන්නේ තරන්නේ සකස් කරන්නේ ඒකට නිවැරදි නායකත්වය දෙන්නේ ඒ තථාගත ලෝතර පිටියාණන් වහන්සේ. මේ වසර 45 තුළ වසර 45 තුළ බලන්නකො අන්තිමට මම මුලින්ම ප්‍රකාශේ ආමන්ත්‍යාමි වූ අය ධම්මා සංඝාරා
මහණෙනි මම අන්තිමට වවමතනවා අන්තිමට අමතනවා ප්‍රමාදවන්ට එපා ප්‍රමාදීව කටයුතු කරන්න ප්‍රමාදවන්ට එපා ප්‍රමාදීව කටයුතු කරන්න මේ සියල්ලම නැසෙනවා වැඩසෙනවා විනාශ වෙනවා මේ හැමදේම දුක දුක්සහිත ලෝකයේ කිසිවකටත් ඇලෙන්න එපා මේ ත්‍රිලක්ෂණය මෙණී කරන බුදුහාමුදුරුවෝ හරි අපූර්ව කතාවක් පැහැදිලි කරනවා තව මොහොතකින් ඒ ශාස්ත්‍රවල බුදු පියාණන් වහන්සේ පින්වෙන්ට වඩිනවා ඔබට යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් බලන්න අවුරුදු 45 එක පැයක් සැතපෙලා අනිත් පැය 23ම අපි ඔබ වෙනුවෙන් පිළිසිටි බුදුහාමුදුරුවෝ අන්තිමටත් කියනවා ඔබට මොනවාරි ප්‍රශ්නයක් ගැටලුවක් තිබෙනවා නම් ඒක මගෙන් අහන්න හොයන්න විමසන්න දැනගන්න අනේ බුදුහාමුදුරුවෝ පිරිනවන් පෑව මට මේ ප්‍රශ්නේ අහගන්න බැරි වුණා නේද කියලා ඔබ පශ්චාත්තාප වෙනවා පස්සේ පසුතැවිල්ලටපත් වෙනවා ඒක මිනිසුන්ගේ හදවත හරියට නිවැරදිව බුදු පියාණන් වහන්සේ හඳුනාගත්ත නිසා කළ ප්‍රකාශයක් සියලු දෙනාම නිහඬයි අනේ තව මොහොතයි බුදුහාමුදුරුවන්ට විවේක අරගෙන පිරිනවෙන්නට වඩින්න තියෙන්නේ තවත් මොකටද උන්වහන්සේ අපහසුතාවයටපත් කරන්නේ එහෙම හිතල වෙතෝන එතන රැස් වූ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මඟ සතර ඵල ලැබපු ඒ උත්තම භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරන් වහන්සේ පිළිවරාගෙන නිහඬ වෙලා ඉන්නේ නැත්තේ නිහඬතාවය මත නැවත කඳ අවදි කරන බුදුහාමුදුරුවෝ ඔබ මගෙන් ප්‍රශ්න නොඅසන්නේ මට තියෙන ගෞරව නැත්තම් මට හිරිහෙරයක් කරදරයක් වෙයි කියන හැඟීම සිත්වල තිබෙන්නේ නම් ඔබට ඒ ප්‍රශ්නය මා වෙත ඍජුව යොමු කරන්නට නොහැකි නම් යාළුවෙකුට කියන්න ඒ වෙලාවේදී සියලු දෙනා නිහඬයි අන්තිමට මෙන්න මේකත් බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා තමයි පිරුවන් මහණෙනි මට සුජාතාව එදා බෝසතාණන් වහන්සේ දවස පිළිගන්නපු දානයක් මම පිරිනිවන්ට වඩින්න දින කීපයකට කලින් වන්දපු සූකර මද්දව හදලා මට පිළිගන්නෝ දායක මහත්මයා දීපු දානයක් මේ දෙකම එක හා සමානයි දෙන්නටම පින් සිද්ධ වුණා දෙන්නටම දිව්‍ය ලෝකවල යන්න අවශ්‍ය පාර හැදුනා මෙන්න මෙයත් පණිවිඩම් කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වන් පානවා ඔන්නෝයි වපසරිය තුළ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය සූත්‍ර වශයෙන් විනය අභිධර්ම සූත්‍ර පිටකවල තියෙනවා පිටතුනි 10705 බුදුහාමුදුරු දේශනා කළ සූත්‍රවල එකතුව ඓක්‍ය 10705යි මේ දේශනා සම්මුතිය පින්නතුනි සංක්ෂිප්ත කරපු අවස්ථා දෙකක් තමයි මම ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් යොදාගත්තේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර 10705යි. ඒව සාරාංශගත කරපු තැන් තියෙනවා බුදුහාමුදුරුවෝ. ඒව සංක්ෂිප්ත කරපු තැන් තියෙනවා බුදුරජාණන් වහන්සේ. අන්න එයින් අවස්ථාවක් දෙකක් තමයි මාතෘකා කරගත්තේ. ඒක අපිට හරි වැදගත් වෙනවා. ධර්මය කියන්නේ කුමක්ද පැහැදිලි එතකොට බුදු මුවින් පිට වූ නිවැරදි නිර්මල වචන ඒ බුදු මුවින් පිට වූ නිවැරදි නිර්මල වචන මේ තරම් අර්ථ සම්පන්න වන්නේ ඇයි ඒවා අටුවාචාර්යන් වහන්සේලා විස්තර කරන ධර්මය අත්තානං සූජනතෝ සූර්තතෝ සවණතෝ සුදත්තෝ සුත්තානං සුත්ත සභාගතෝ මහණෙනි මම යම් කිසි බුදු මුවින් වචනයක් පිටකලා නම් ඒ පිටකල හැම වචනයක්ම නිවැරදි වචනයක් අර්ථ සම්පන්න වචනයක් සපගෙන දෙන වචනයක් ජයගෙන දෙන වචනයක් ඒක මංගල්‍යයක් ඒව පිළිපදින්න ඕන එනිසායි පරාමව සූත්‍රේ මතක් කරන්නේ ධර්මයට ද්‍රෝහී වෙන්න පිළිනවා ධර්මයත් එක්ක ජීවත් වෙන මිනිස්සයා දියුණු වෙනවා කියලා දෙවිවරුන්ට කරපු විග්‍රහයක්
හේතුද. එනිසා මේ මංගල සූත්‍රේ නැවත දෙවියන් මංගල කරුණු විමසන කොට පැහැදිලි කරන්නේ ධම්මංච ධර්මය සීම ධර්ම සාකච්ඡා කිරීම මේ දෙකම උතුම් මංගල්‍යයක් බව. ඒ සමස්තය තුළ සියලු දහම් කරුණු සංක්ෂිප්ත කරන ධර්මයේ වදන ගාථාවේ ධර්මයේ ස්වාක්ඛාතයි මුල මැද අග නිවැරදිව ගලපා තිබෙනවා. ධර්මයේ සාන්දෘෂ්ටිකයි මෙලවදීම ධර්මය පිළිපදිනවා නම් ඒවයි ප්‍රතිවිපාක ලැබෙනවා. එහෙමනම් ධර්මයේ ස්වාක්ඛාත වගේම ධර්මයේ සාන්දෘෂ්ටිකයි බණ පිළිපදිනවා නම් ඒවයි ප්‍රතිවිපාක මෙලවදීම මටත් ඔබටත් ලැබෙනවා. ධර්මය ගර්හනවා නම් ඒකේ අනිත් පැත්තෙන් වෙන කටුක දුක්ඛදායක විපත්ති ප්‍රතිඵල ඒවත් ජීවිතයට එනවා. ඒවා වළක්වන්න කාටවත් පුළුවන් කමක් නැති කතරේ. මේ විදිහට අකාලික වූ ධර්මයේ කවදාකවත් කාලෙන් කාලෙට දිනෙන් දිනට යුගයෙන් යුගයට වෙනස් නොවන නිවැරදි නිර්මල වූ ධර්මය ඇවිල්ලා බලන්න, හොයන්න, විමසන්න, අහන්න, දැනගන්න, ඔබම අවබෝධ කරගන්න. ඔබ මම කියන එකවත් පිළිගන්න එපා. එහෙම දෙයක් ලෝකේ ශාස්ත්‍රවරයෙක් බුදුමොවිගින් පිට කළා නම් ඒ බුදුවරයෙක්ම මිසක් වෙනත් කිසිම කෙනෙක් දෙවි පිටතොනේ. ඒ ධර්මයේ දින අකාලික ගුණය නිසා, ඒ ධර්මයේ දින ස්වාංකාත බව නිසා, ඒ ධර්මයේ දින යථාර්ථවත් බව නිසා, ඒ ධර්මයේ පච්චත්තං වේදිතබ්බෝ තම තම නැන නොනින්ම තේරුම් ගත යුතු නිසාමයි බුදුහාමුදුරුවන් වහන්සේක පැහැදිලි කළේ විදියට. අනික උන්වහන්සේගේ විමසනම පිරිනුවන් මංචකේදී බුදුහාමුදුරනේ ඔබ වහන්සේගෙන් පස්සේ කවුද ශාස්ත්‍රවරයා? මහණෙනි මගෙන් පස්සේ නෙවෙයි, මම ඉන්නකොට මගේ ගුරුවරයා බවට පත්තුණු ධර්මය ඔබගේ ගුරුවරයා විය යුතුයි, ඔබගේ ශාස්ත්‍රවරයා විය යුතුයි. විනයට ධර්මයට අනුවම ඔබ පිරිනිවනට වඩින තෙක් හැසිරිය යුතුයි. ඉවක් ගැනීමක් තමයි බුදු ධර්මයේ කියලා කියන්නේ. අන්නේ වචන තමයි අර සංක්ෂිප්ත කරන්නේ, කෙටි කරලා අපිට තේරෙන විදියට වැටහෙන විදියට වෙනතුනේ ලෞතර බුදු පියාණන් වහන්සේ අවබෝධ කෙරුවේ. එබඳු එකතරම් තමයි මම ඔබට සඳහන් කළේ ධම්මං චරේ සුචරිතං නතං දුෂ්චරිතං චරේ ධම්මචාරී සුභංසේති අස්මින් ලෝකේ පරමිය. මානේ ධර්මයට අනුව හැසිරෙන්නාට අස්මින් ලෝකේ පරමිය මෙලවත් පරලවත් තුකංසේති සැප ලැබෙනවා. සාන්දෘෂ්ටික බව සාතික කරනවා. මෙලවදීම විපාක, මෙලවදීත් විපාක ලැබෙනවා ධර්මයට අනුව වැඩ කරන අයට, පරලවදීත් විපාක ලැබෙනවා ධර්මයට අනුව වැඩ කරන අයට. ධර්මයට අනුව වැඩ කරනකොට රැස් කරන සමස්තය අපි හඳුන්වන්නේ කර්මය කියලා. කර්මය අපි සංකරොන්ති සංකාරා, අපි විසින් රැස් කරන කුසල කුසල කර්ම සමස්තය. දිට්ඨ ධම්ම වේදනීය මෙලවදී විපාක දෙනවා, උපපච්ච වේදනීය ඊළඟාත්මයේදී විපාක දෙනවා, අපරාපරිය වේදනීය කවදා හරි දවසක නිවන් දකින ආත්මයේදී විපාක ලැබෙනවා කියන විග්‍රහය නිබ්බේධික සූත්‍රය තුල අර්ථ ගන්වන බුදුරජාණන් වහන්සේ අපිට නිතරම අවවාද කළේ ඔබ හැසිරෙන ධර්මයටම. කොහොම නමුත් ඔබ වෙනුවෙන් මේ දහම් කරුණේ මා සඳහන් කළේ ජීවිතයේ පිනතුනේ පිරිසිදුකම වෙනුවෙන්, දියුණුව වෙනුවෙන්, සතුට වෙනුවෙන්, සැනසීම වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න සමහර මිනිස්සු පන්සලට යන්නත් වෙලාවක් නැහැ, පන්සලට යන්නත් වෙලාවක් නැහැ කියලා කියන ඒවා සියල්ල වෙනස් කරලා ඔබේ දරුවොත් එක්ක ඔබ සැනසීමෙන් යුක්තව ඉන්න අවසාන වශයෙන් සංක්ෂිප්ත කරනවා පින්නතුනේ සම්බපාපස්සතරණං සිරු පවලින් ඇද්දෙමු කුසලස්සොප සම්බදා කුසල දහම් සිද්ධ කරමු සචිත්ත පරියෝදපණං සිත් පිරිසිදු කරගමු. ඒකම් බුද්ධාන ශාසනං ඒක තමයි බුදුරෝ කියන ශාසනං. පවු නැමැති ගිනුම් අරබලා ඒවට නිතරම බැර කරන්නේ අකුසල නම් මතක තියාගන්න ඒ එකවුන්ට් වල හැදෙන කොළිය ජීවිතයේ සදා සමයේදී බෝනස් එක හැදලා තමයි අන්තිමට ගෙවන්න වෙන්නේ. ඔක තමයි යථාර්ථය. ඒ නිසා පින් නැමැති ගිනුම් අරබලා හැමදාම කුසල්මයට බැර කරලා
ඒවයි පොලිය බෝනස් එක්ක ජීවිතේ සැදෑ සමයේදී සතුට මිලත් එක්ක විඳින්න පුළුවන් නම් අපේ තාත්තේ අන්න එතෙන්ටයි තමන්ගේ දරුවොත් එක්ක යන්න ඕන. ඒකයි ජීවිතේට ප්‍රායෝගික කරගන්න ඕන. දැහැම ජීවිත කියන්නේ යන්නේ වගේ ජීවිතවලට. මනුස්ස පින්වන්ත ජීවිත කියන්නේ බඳු ජීවිතවලට. ඒ බඳු ජීවිත පින්න තුනේ මතක තියාගන්න. කැලෑවේ තනියම කරවලක යඩ වෙලාවක විසගෝර සර්වේ කපිටුණයි කොළගේ තමන් ඉදිරියට එනවා බොහොම හයියෙන් හයියෙන් ඇදීගෙන. පේන්නේ අතේ එලියක් නැහැ. මාසෙ පොය දවසක මහා කරවල දවසක් එදාට මේ සතා කෑවොත් අමාරුව වැඩි නෙවෙයි. හැබැයි ඒ වෙලාවේ ඔබ පින්වන්ත නම් ඔබ ගුණවන්ත නම් ඔබ සත්පුරුෂ නම් ඔබ නිවැරදි නම් පින්නතුනේ විදුලි එළියක් කොටලා හරි ඔබට ඒ විසගොර සර්පයා දැర్శණය කරાવી පින්නාවි මෙතන ඉතියක් ඈත් වෙලා යන කියලා. ඒක තමයි ධර්මයේ අවේරක්ති ධර්මචාරි කියන්නේ. ධර්මයේ ධර්ම ජීවත් වන මිනිස්සු ධර්මයේ ආරක්ෂා කරනවා, රැක ගන්නවා, බලා ගන්නවා, සොයනවා. අන්න ඉන්නට අපි පත් වෙ ප්‍රවතිනතුනේ. ඒ වෙනුවෙන් වසර 26ක් පිරීම නිමිත්තෙන් එකමුතු සංගමයේ එකමුතු වෙමි. මේ ධර්ම දේශනාව පැවැත්වුවා. ඒ තුළින් ඔබට යමක් මම පැහැදිලි කළා. ඒ ඔබගේ ජීවිතයේ ධාර්මික සුවය, සතුට, සැනසීම ඔබගේ ජීවිතවලට ලැබේවා කියන උත්තර ප්‍රාර්ථනාවෙන් යුක්තවයි. එනිසා මේ කියපු පණ ටික නැවත 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 මතකයේ තියෙන ඒවා, මතකයේ තියෙන දේවල් ටික ආමන්ත්‍රණය කරගන්න. සීපක් කරන්න, ස්මරණය කරන්න, ධර්මයත් එක්ක ජීවත් වෙන්න, ධර්මයටම අනුවගත කරන්න, ධර්මයට අනුව වැඩ කරන්න, තමන්ගේ අම්මල තාත්තලට ගුදුවරුන්ට වගේ සලකන්න, වැඩිහිටියන්ට යුතුකම් ඉටු කරන්න, ආත්මార్థකාමීත්වය නැති කරලා පරාර්ථකාමීත්වයෙන් යුක්තව සමාජ ජීවත් වෙන්න, සදා සිව්පාවටත් යමක් කරන්න පුළුවන් නම් අන්න ඒ දේ ඔබගෙන් කරන්න. මේ ගින්නඟ රිටියාවතේ ජීවත් වෙන ඔබට ගංග ආශිර්වාදයක් වේවි. පරිසරයට වාදනය කරනවා. ඒව රළු වෙන්නේ, ඒව වතුර තෝරි ගලාගෙන යන්නේ, ඔබේ වගා විනාශ කරන්නේ. ඒ ගම්බවලියට ඔබ හානි කරනවා. හානි කළොත්, ඒවට විපත්ති කළොත්, සබාධාමට මොනවා හෝ අනවශ්‍ය අවඩක් කළොත් සබාධාම දිවිතිය තමයි. දිවිතිය කියන්නේ අම්මා තමයි. හැබැයි ඒ අම්මල උරණ වෙලා වෙලාවල් ඇති. ඒ සබාධාම නැති දිවිතියට සිප්පිට නැති නිසා අපේ අම්මල නම් අපිට කොච්චර ඉරි කරකම් කරත් අම්මලට අම්මල එහෙම ඉරියයි අපිට කරදර කරන්නේ නැහැ. දිනිති කියන්නේ අම්මට නේ. සබාධාමත් අම්ම කෙනෙක් වගේ. හැබැයි අපිට කිරි දීපු අම්මට වඩා සබාධාමේ අම්මගේ යම් කිසි වෙනසක් තියෙනවා. කිරි දීපු අම්මට සිත්තු තියෙනවා, සබාධාමේ අම්මට සිත්පිට නැහැ. එනිසා සිප්පෙත් නැති අම්ම කෙනෙක් එදා අකීකරු දරුවෙකුට කිව්වේ යන්න එපා යන්න එපා යන්න එපා කියලා තුන් පාරක්. හතරවෙනි පාරේ වෙල් ඔබ කොටිය කන්න ඕන කියලා. හැබැයි කටින් ඒ වචන ටික අම්මගේ මොහෙන් පිට වුණාට අම්මගේ පිට තුළ තිබුණේ ඊට ආත්පසින් වෙන අර්ථයක්. එනිසාමයි ඇත්තනම තමන් යන පාරේ ඉදිරියට ආපු කොටියෙන් තියා දකින දරුවා හිතන්නේ අම්මා කටින් කියපු දෙය නෙවෙයි, අම්මා සිතින් සිතින් හිතපු දෙය මේ වෙලාවේ ඉදිරියට. අම්මා හිතින් හිතුවේ නම් මේ දරුවාට කිසිම හානියක් නොවේවා කියලා. එහෙම හිතන අම්මල බුදුවරු නෙවෙයිද? එහෙම හිතන තාත්තලා ඒ බුදුවරු නෙවෙයිද? එනිසායි බුදු අම්මලට තාත්තලට සලකගෙන ගමේ පන්සලට වැඳලා මුදලා ගරු කරලා යුතුකම් ඉෂ්ට කරලා සමාජයේ හොඳ මිනිස්සු වෙන්න ජීවිතය ගත කරන්න අපි ආශිර්වාද කරනවා. ඔබට, ඔබේ දරුවන්ට හැම දිනාටම යහපතක් වේවා, සකක් වේවා, ශාන්තියක් වේවා කියන ප්‍රාර්ථනාවක් එකතු කරගෙන මෙහි සදහන් වෙනවා ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ. හැමදාම ආදරයෙන් සෙනෙහසින් ඔබට අවවාද කළා, අනුශාසනා කළා. ඒ නිසා මූලික ස්ථානයේම නායක හාමුදුරුව මතක් වුණා. තල්පිටියාගොඩ කල්යාණසිරි නායක හාමුදුරුව උන්වහන්සේ දිව්‍ය ලෝකේ බලාගෙන වැඩ සිටමින් ඔබට ආශිර්වාද කරනවා ඇති. ඒ වගේම නම් පෙළක් සදාන් වෙනවා. අපේ මහත්මා පිළිගන්න වෙලාවේදී මතක් කළා ඒ සදාන් වන නම් වලට අමතරව තවත් ඔබගේ හිතේ ඇතිනම් ඒ නමටම පින් සිද්ධ වේවා. ඒ අයට අපි ඔබට දෙවියන්ට උතුම් නිවන් පිණිසම
සියලුම දුවරුන්ගේ අනුශාසනාවන් රැගත් සියලු පව්වලින් මිදී සිත් පිරිසිදු කරන ව්‍යායාමය හදවත්වලට හැම වෙලාවෙම ප්‍රායෝගික වේවා. ඇස් දෙකෙන් හොඳ දෙයක් බලන්න, කටින් හොඳ දෙයක් කතා කරන්න, කනින් හොඳ දෙයක් අහන්න, අතින් හොඳ වැඩක් කරන්න, කකුල් දෙකෙන් හොඳ ගමනක් ගන්නට ඔබට ශක්තියක් වේවා, ආශිර්වාදයක් වේවා. දලදා හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදේ, ශ්‍රී මහා බෝසත්ගේ වහන්සේගේ ආශිර්වාදේ, රුවන්වැලි සෑරදුන් ඇතුළු අටමස්ථාන සොළොස්මස්ථානවල ගුණෙන් ඵලයෙන් සත්‍යයෙන් අනුමතින් තේජසින් මේ නම්බල තාත්තල ආච්චිල සියල දුර්ල පුතාල ඇතුළු සමිතියට සම්බන්ධ හැමටත් ඒ අයගේ පවුල්වල සියලු දෙනාට මේ මිටියාවතේ ජීවත් වෙන ඔබට පින්බර පින්වන්ත ජීවිත ගත කරන්නට මේ ධර්ම දේශනාව හේතු වේවා, වාසනාව වේවා. අපි හැමෝම බුදුන් දෙක නිවන් දකිත්වා කියන නවත සාධනාවක් වත්වා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. එදන් පටන් නිවන් දක්නා ජාති තත්වා නරකාදී සතරපාය උප්පත්ති දුක්ඛ ජනකමන ධාතු මහරජකාදී සදේව ලෝකයන් සදිවස්සේ සම්පත් අනුභව කොට නවද මිශෝබ්දනා කාලයක් ඇත්තේ විනමතු බුදුන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දෙකදන් දීපනාසා පැතු යම් බෝධියකි නමාමහා නිවන් සම්පත් ලබන්නට පරලෝසවඥාතීන් සහිත අපි ඔබ සෑම දිනාට මේ උතුම් ධර්ම අනුසංසයන් හේතු වේවා, වාසනා වේවා සිතා සාදරයෙන් යුක්තව පින්නම මෝදන් වියතුවේ. අභිවාදන සීලස්ස නිස්සං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මාඩ්ඩං තියායි වන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්ද සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාත.